තාත්තා. මගේ තාත්තා ඉතාමත් සරල නිහඬ චරිතයක්. නමුත් ඉතාමත් ශක්තිමත් සහ ඉවසිලිවන්ත පුද්ගලයෙක්. ඔහු මට ජීවිතේ කියා දුන් අවවාද මග පෙන්වීම අද මගේ ජීවිතේ ප්‍රතිපත්ති බවට පත් වෙලා තියෙනවා. තාත්තා හැමතිස්සෙම කිව්වේ ජීවිතේ සරලව දකින්න. වෙලාවට වැඩ කරන්න. වගකීම් හරියට ඉෂ්ට කරන්න. අවංක වෙන්න. හෙට ගැන හිතලා හැමතිස්සෙම වැඩ කරන්න කියලා. ඒ වගේම තමයි වෙනත් කෙනෙක්ගේ ජීවිත රටාවක් සංසන්දනය කරලා අපේ ජීවිත රටාවත් එක්ක අපිට උහුලන්න බැරි ජීවිත ගොඩනගා ගන්න එපා කියලා හැමදාම කියනවා. ජීවිතේ අභියෝගවලට ඉදිරියටම මුහුණ දෙන්න එයි අපිට මඟ පෙන්වුවේ. ගොඩාක් තාත්තලා වගේ මගේ තාත්තත් නිහඬව අපේ පවුල වෙනුවෙන් කැප වෙලා හැම වගකීමක්ම ඉෂ්ට කළා. ඔහුට ජීවිතේ අංක එක වුණේ අපේ පවුල. මම තාත්ත කෙනෙක් වුණු දවසේ තමයි මට හැඟුණේ තාත්තා අපේ පවුල වෙනුවෙන් දරූ බර. ඔහු දරූ වගකීම්. ඔහු කරපු කැපකිරීම. ඒ හැම දෙයකම තාත්තේ මං ඔයාට ණය ගැති. මව් පදවියේ මෙන්ම පිය පදවියත් කොතරම් උසස්ද. තමාගේ දරුවා දවසින් දවස වැඩිද්දි තමුන්ගේ වගකීම් තමු මුහුණ දෙන අභියෝග වෙනස් වෙනවා. ඒ දෙයට සාර්ථකව මුහුණ දුන්නොත් මේ ලෝකෙට වැඩදායි, ගුණදායි පුරවැසියෙකු බිහි කරන්නට අපිට හැකි වෙනවා. අද මගේ ජීවිතේ සාර්ථකත්වයට උරුමකම් කියන ඒ දවන්ත පුරුෂයා ඔබයි තාත්තේ. තමන්ගේ දරුවන් වෙනුවෙන් කාලය කැප කරන්න. ඔවුන්ව ගුණධර්ම වලින් පෝෂණය කරන්න. දරුවන්ට පොඩි කාලේ ඉඳන්ම දරුවන්ට සතා සිව්පාවට ගහ කොළවලට ආදරය කරන්න උගන්වන්න. තමන්ගේ බිරිඳයි දරුවන් එක්ක සමගියෙන් එකමුතුව නිවසේ කාලය ගත කරන්න. ඔබේ නරක පුරුදු තියෙනවා නම් ඒව දරුවන් වෙනුවෙන් අත්හරින්න. මත්පැන් බීම, සිගරට්, මත්ද්‍රව්‍ය මේ දේවල් පවුල් එකක විනාශ කරන. ඔබට දරුවන් වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම ආයෝජනේ ඒකයි කියලා මම විශ්වාස කරනවා. අද විතරක් නෙවෙයි සීලුම දිනය පියවරුන්ට උපහාරයක්ම වේවා.